තවත් ප්‍රශ්නයක් තියෙන්නේ, සංඥාව සහ සංඥාව හැඳිනීම ලෙසත් විඥාණය දැන ගැනීම ලෙසත් මේ විග්‍රහ කරනවා. මේ දෙක තෝරාගන්න බෑ කියලායි මේ කියන්නේ. දැන් විඥාණය දැනගන්නවා හඳුනාගන්නවා කියනකොට දැන් මේ උපමාවක් පෙන්න මේ ගුරුවරයා. ගුරුවරයා කියලා දැනගන්නවා, ගුරුවරයා කියලා හඳුනාගන්නවා, මේ දෙක මේක වාගිනේ කොහොමද, මොකද්ද වෙනස කියලා අහනවා. දැන් හඳුනා ගැනීම හැටියට බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ වර්ණ වශයෙන් පෙන්නනවා, ශබ්ද වශයෙන් බැද ගන්නත් උනේ අනුහාරින් දැකලා. දැන් අපි හිතමු යම් කිසි දෙයක් සතුයි, කළුයි, සුදුයි, කහපාටයි, නිල් පාටයි, දැන් මේ වගේ වර්ණ වශයෙන් දකිනවා. ඒවා රූප සංඥා. ඒතර ඔය අනුසාරින් ශබ්ද ගන්නත් පුළුවන්. ඔය කපුටේගේ ශබ්දයක්, ඔය කුරුල්ලේගේ ශබ්දයක්, ඔය දරුවේගේ ශබ්දයක්, ඔය මාළු කෙනෙක්ගේ ශබ්දයක්. ඉතින් ඔය ආකාරයෙන් ගන්නවා ශබ්ද සංඥා. විඥාණය කරන්නේ මොකද්ද? ඒ ශබ්ද සංඥාව සංඥාවක් වශයෙන් වෙන් කරලා දැනගන්නවා. ඒ සංඥාව දැනෙනකොට විඥාණය අහක් කරන්න බෑ සංඥාවේ. මොකද හේතුව? රූපයෙන්තරෝ, වේදනාවෙන්තරෝ, සංඥාවෙන්තරෝ, සංකාරයෙන්තරෝ විඥානික ගමනක් හෝ හිටීමක් හෝ වැඩිවීමක් හෝ චුතියක් හෝ නොගියම්. එනම් මේ දැනගැනීම මුල් කරගෙන තමයි දැනගැනීමත් එක මෙයා සම්බන්ධයි. දැන් කහපාට කියලා වර්ණයක් තියෙනවා. වර්ණේ සංඥාවක්. ඒ වර්ණේ හැදිච්චදී දැනගන්නවා. දැනගත නිසා තමයි සංඥාව කියලා දැනගත්තේ. ඒ දැනගත්තා උදේ යමද්ද කියලට අපි හඳුනා ගන්නවා. එද දැනගත්ත නිසා තමයි හඳුනාගත්තේ. මොකද්ද මේ කියලා යොමු කරලා බලනවා. මොකක් හරි එකක් වේනවා. දැනීමට ගෝචර වුණා. තවත් ලං වෙලා හෙව්වා බැලුවා. ඇස් පේන හැම ටිකක් කරනවා, තවත් අර ලං වෙන්න බලනවා. ආ මේ හවල් දෙයි. එදොර හඳුනා ගන්න. දැන් බිම තියෙනවා යම් කිසි දිහක බටය. ටිකක් එහෙම වෛරන් තියෙන බටයක් දාලා තිබුණොත් එහෙම. සරපේද දන්නේ. මොකක් හරි දැක්කා. එදින් ටිකක් බලපුවාම අර බොරු සරපේක් එහෙම දාලා තිබුණොත් එහෙම. ඔය රබර් සරපේ එහෙම තියෙන්නේ. සරපේක් නේද? දැනගෙන ලං වෙලා බලනවා. සරපේ නෙමෙයි හදාපු එකෙක් නේ. එල්ලම් බඩුවන් හඳුනාගත්තා. අන දැන ගැනීම හඳුනා ගැනීම දෙක ළඟ ළඟ තියෙන පොඩි ආසන දෙකකින් වෙන දල ගන්න ඕනේ, වටහ ගන්න ඕනේ. දැන් ගුරුවරයෙක් කියලා කිව්වොත් එහෙම අපි දැන් දැනගන්න ඕනේ කොහොමද දැනගත්තේ? පුද්ගලයේ දැනගත්තා. ඒ පුද්ගලයා කවුද කියලා හිතන් අහලා තිබ්බාම තමයි හඳුනාගත්තේ. ගුරුවරයා හඳුනා ගන්න පුළුවන් නම් දැන දකින්නකොට ගුරුවරයා කාටවත් නොකියා ගියාට රූපේ දැකලා මෙන්න ගුරුවරිය කියන්න පුළුවන් වෙන්නේ බෑ. මෙන්න මිනිස්සෙක් කිව්වා. එයා ගුරුවරයේ බව දැනගත්තේ එයා පිළිබඳ හඳුනාගෙන තියෙනවනම්. එන දැනීමෙන් අහක වෙච්ච දෙයක් නෙමෙයි හඳුනා ගැනීම. හැබැයි හඳුනා ගැනීමයි දැනීමයි දෙකේ වෙනස දකින්න ඕනේ. වේදනා සංඥා දෙකේ ස්වභාවය ওই විදිහයි. ඉතලා දැනීමට ගෝචර වෙනවා. දැනීම කියන්නේ දැනෙනවා විතරයි. දැනෙන යමක් කියන්න බෑ. දැනෙන යමක් ඇද්ද ඒක හඳුනා ගැනීම. දෙයක වෙනස තේරුම් ගන්න ඕනේ ওই විදිහට. දැන් සමහර වෙලාවට අපි ඉඳගෙන ඉන්නකොට ඔය ගෙදර ඉන්න බල්ලෙක් ඌ ඇඟේ නැට්ට ගාගෙන යන්න පුළුවන්. එහාට මෙහාට ඌ දඟලනවා ඇඟේ ඇතිලි ඇතිලි. ඉතින් අපි හිතා ඉන්නා මේ බල්ලා අපේ ඇඟේ නැට්ට ගාගෙන ගියා කියලා. බලනකොට සමහරලට තරපේක් වෙන්න පුළුවන්. දැනුණා එකක්.
හොඳට විමර්ශනය කරලා බලනකොට හඳුනාගත්තා මේ අහවල් දෙන්නේ. දැන් ওই ක්‍රමයේ දැනීම හැඳිනීම වෙන් කරගන්න ඕනේ. හඳුනා ගැනීමට දැනීම සම්බන්ධයි. හැබැයි දැනීම හඳුනා ගැනීම නෙවෙයි. දැනීමට ගෝචර කරගත්ත යම් යම් ආකාර තියෙනවා. ඒ ආකාරයේ මෙහෙම කියකියක දැනගන්නේ හඳුනා ගැනීමේ. හඳුනා ගැනීමට දැනීම විශාල ආධාරයක් වෙනවා. එන දැන ගැනීමයි හඳුනා ගැනීමයි දෙකේ වෙනස දකින්න ඕනේ. ගල් කැටයක් තියෙනවා, එතනම මැණික් කැටයකුත් තියෙනවා. ඉතින් ඉතලා දැනගන්නේ මැණික් කැටය කියලා නෙමෙයි. එතන තියෙන ගල් ගොඩක් දකින්නවා. ඒක ද්‍රව්‍ය වස්තුවක් කියලා දැනගන්නවා. තව ටිකක් විමර්ශනය කරනකොට දැනගන්නවා මේක මැණික් ගලක් නෙවෙයි. ඉතින් මැණික් ගල් හඳුනන කෙනෙක් ඒක දකින්නවා මිස. මැණික් හඳුනන්නේ නැති කෙනෙක් රැවටෙන්න පුළුවන් වීදුරු ගල් කැල්ලක් කියලා. එන හඳුනා ගැනීමට දැන ගැනීම නිසා එකරගත දෙයක් තියෙනවා. දැන ගැනීම සම්භාරයක් මුල් කරගෙන යමක් ඉගෙන ගන්නවා. ඉගෙන ගත්තාම ඒක හඳුනනවා ඊට පස්සේ. අතීතයේ දැනගත් දෙයක මාද්දීන් පස්සේ දැනගන්නකොට එදා අහගත් දෙයට අනුව මේ අහවල් දෙන්නේ. ඒක හඳුනා ගන්නවා. ඉතින් ඇහැට පෙනීමක් ඇති වෙනවා. ඒක දැනීමක්. කනට ඇහෙනවා. ඇහෙනවා කියන්නේ දැනීමක්. කනට ශබ්දයක් ඇහෙනවා. මොන ශබ්දයක්ද කියන එක හැඳිනීමක්. එතකොට ඇහැට රූපයක් පේනවා. පේන එක දැනීමක්. පෙනුනේ මොකද්ද කියලා කෙබඳු දෙයක්ද කියලා වෙන් කියලා දැනගන්නේ හඳුනාගත් දෙයකින්. ඉන් දැනීමයි හැඳිනීමයි හොම තෝරගන්න ඕනේ. පුද්ගලයේ පේනවා. ඇහැට පේනකොට පේන එක දැනෙනවා. ඒ බුද්ධිලා ගුරුවරයෙක් කියලා දැනගන්නේ ඒ පිළිබඳ හඳුනාගත් කෙනෙක්. ගුරුවරයා දකින්න පුළුවන් පුද්ගලත්වයෙන් දෙන්නේ. එයා කවුද කියලා අනික් කෙනාගෙන් අහනවා දන්නේ නැහැ, අඳුරන්නේ නැහැ. එයා තමයි අපේ ඉස්කෝලේ උගන්වන ගුරුවරයා. දන්නවනම් එයා එහෙම කියනවා. ඒ දන්න දේ තුලින් එයා හඳුනාගත්තා යම් කිසි දෙයක්. අන්නේ වගේ දන්න දෙයට ගෝචර කරගෙන යමක් ඒ තුලින් දැනුවත් වෙනවා. දැනුවත් වෙලා හඳුනා ගන්නවා. ඒ දන්න දේ හඳුනා ගැනීමට බොහෝ ආධාරයි. ඔය එකට බැඳිච්ච දහම් පොඩි සියුම් වෙනස්කම් තමයි තියෙන්නේ, ඒක තේරුම් ගන්න ඕනේ.